සුපිරියට මාළුකරයක් හදාගන්න හැටි අද මං ඔයාලට අරගෙන ආවා. MS kitchen එකට අදත් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. වැඩි වැඩ නැහැ, හරියම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන්. අපි එහෙනම් දැන් වීඩියෝ එකට යමු. කොහොමද හදාගන්නේ කියලා බලන්න subscribe කරලාම එකතු වෙන්න. කෙලවල්ල මාළු ග්‍රෑම් 250ක් මම මෙතන අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕනෙනවා සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කුරුදු පොතු, වියලි, මිරිස් කරල්. රන්වන් පාටක් එනකන් ලිපේ බැදගන්න ඕනේ. මම දැන් ලිපේ බැදගන්නවා. ගොඩක් අර වෙනකම් බැදගන්නේ නැහැ, රන්වන් පාටක් එනකන් බැදගන්න. මෙන්න මේ වගේ බැදගත්තට පස්සේ බ්ලෙන්ඩ් එකට දාගන්න. තව අපිට දේවල් ටිකක් දාන්න තියෙනවා. ඉගුරු, සුදු ලුණු, කරාබු නැටි, පොරක කෑලි දෙකකුත් මම දාගත්තා. වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. මම දැන් වතුරක් දාලා බ්ලෙන්ඩ් කරගෙන තියෙනවා. බ්ලෙන්ඩ් කරගත්ත ටික මාළු එකට දාගන්න. ඔයාලා මාළු ගන්නකොට ඔයාලා කැමති වර්ගකින් අරගන්න පුළුවන්. කෙලවල්ල මාළුම ඕනේ නැහැ, ඔයාලා කැමති එකක් අරගන්න. තව ගම්බිරිස් කුඩු තේ හැදි භාගයක්, මිරිස් කුඩු තේ හැදි භාගයක්, කහ කුඩු තේ හැදි කාලක්, අමු 3-5 කුඩු තේ හැදි භාගයක්, එයාගේ රසානෝ ලුණු, ලුණු කුඩු තේ හැන්දක් මම දාගත්තා. දාලා ඉවරලා සේනම ටික අතින් හොඳට කලවම් කරගන්න. මාළු කෑලි කැඩෙන්නේ නැති වෙන්න අතින් කලවම් කරගන්න. මාළු කරිය උයාගන්න අපි දැන් යමු. ලිපේ තියාගන්න භාජනයක් අරගෙන පොල් තෙල් මේසෙන්දක් මම දාලා තියෙනවා. තෙලට දාගන්න රතු ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පා, උලුහල්. හොඳට මේ දේවල් ටික තෙම්පරාදු කරගන්න. තෙම්පරාදුවෙන් පස්සේ අපි මාළු ටික දාගන්න ඕනේ. මම දැන් මාළු ටික දාගන්නවා. මාළු කෑලි ටික තිබ්බ භාජනයේටම වතුර ටිකක් දාලා ඒකත් එකතු කරගන්න. විනාඩි 10ක් වහලා තියාගමු. ඊට පස්සේ අපි මාළු කරී කේවඩ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්. තව එක දෙයක් තියෙනවා දාගන්න. ඔන්න මේ දේන විනාඩි 10කට පස්සේ දැන් අපේ මාළු කරේකේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. අන්තිමටම තියෙනවා කළු කුඩු දාගන්න. ඇදපු 3-5 කුඩු තේ හැන්දා පුරවලා දාගන්න. දාලා හොඳට කලවම් කරන්න. මේ දේවල් ටික විතරයි කරන්න තියෙන්නේ මේ මාළු කරිය හදාගන්න. හරියම රසට ඉක්මනට හදාගන්න පුළුවන්. ඔන්න මේ විදිහට මාළු කරියක් හැදුවොත් නම් ගෑවුන තැන කන්න පුළුවන්. ඒ තරම්ම රසයි, වැඩි වැඩ නැහැ. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න.